Mahabhosat ape kumeru upanda Mihikate vite vedi burajuni Hitak neti obete harime devadinete Anuhase kive mene burajuni Mahabhupatnyate sivene labannete Pinkare nete ape burajuni Nabiye soyenete kalaye evidin Muninun pudenete burajuni Muninun pudenete burajuni Muninun pudenete burajuni Me labe kiyaddi laukika arthayen hitanne epa jata rupa rajata kiyanne sarve buddhagayawa nemathi utum bhumiya vandana karala labena labaya arakina sarpayaata sama karanne epa naththam me labe labe kiyaddi කොතනත් අටලෝ දහම කියලා ගන්න එපා. ඒ නිසා අපේ මිනිස්සු එකපාරක් හරි බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච බුද්ධගයාව වඳින්න ඕන කියලා දඹදිව ඒ ඉන්දියාවට ගමන යනවා තමයි. හැබැයි මේ ස්ථානේ සත්‍ය වශයෙන්ම ලංකාවේ තැනක් වුණොත් අපේ ආචිලා සීයලට ඥාති හිත මිත්‍රාදීන්ට දුවා දරුවන්ට කොච්චර ලාභයක්ද ලැබෙන්නේ. ඒ ලාභය ගානවත් හිතලා මේ අහිංසක මිනිසුන්ට අනුකම්පා කරලා මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යන කලින් මේ 2500 නැවතත් මේ බුද්ධ ශාසනයෙන් මේ කියන බුද්ධ භූමිය බුද්ධ ගයාව නැවතත් කිස්මතු කරලා ලෝකයේම සක්වලම පූජනීය තැනක් වන්දනීය තැනක් කරන්නේ ඕන. ඉතින් ඒකට අපේ දැස් විවර වෙන්නේ කවදාද? අපේ මහානායක අනුනායක ඒ වාගේම ධර්මධර්මිනියදර මහා සංඝ පීතු මහන්සේලාගේ ඇස්කන් අවදි වෙන්නේ කවදා? මේ අවාසනාවෙන් රට මුදවා ගන්න රට නිදහස් කරගන්නේ කවදාද? දෙවියන් සතුටු වෙන්නේ කවදාද? මේ බුද්ධ ශාසනයේ නැවත ස්ථාපිත වීම සිද්ධ වෙන්නේ කවදාද? ඉතින් අපි තේරුම් ගන්න ඕන බුද්ධගයාව නිවැරදිව හඳුනාගත්තදී සියලු බුදුරජාණන් වහන්සේලාට ඒ ස්ථානයේ වැදගත් වුණා වගේ හෙළදීපේ ඉඳලා දඹදිව ගිහිල්ලා රහතන් වහන්සේලා පවා බුද්ධගයා වන්දනාමාන කරගත්තා වගේ අද ඉන්න බොහෝ ජනී ජනයාටත් මේ බුද්ධගයාව වැදගත් වෙනවා. අන්දී නිසා මේ අහිංසක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රේම මාත්‍රය ප්‍රේම මත්තා සිතේ උපදිච්ච යම් කෙනෙක්ගේ සියලු දෙනාට මේ බුද්ධගයාව හඳුනා ගැනීම වැදගත් වෙනවා. වන්දනා කරගන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් මේ කලාතුරකින් ලැබෙන වාග්ය සංසාරේ සුවපත් කරන්න හේතු වෙනවා. එහෙනම් මේක සොයා යා යුතු ස්ථානයක් නෙමෙයි. සොයා යා යුතු ස්ථානයක්. අපි දන්නවා සම්බුද්ධත්වයෙන් පස්සේ පස්වෙනි සතිය ගත කළේ නැගෙනහිර දිසා භාගයේ තියෙන අජපාල නුගරුක මුල. එතකොට මේ නුගරුක මුල තමයි සුජාතා සිට දියණිය කීරපායාස දානේ මහබෝසතනන් වහන්සේට පූජා කළේ. එහෙනම් මේ සුජාතාවගේ ගම සේනානිගම මේ සේනානිගමත් තිබිලා තියෙන්නේ උරුවෙලා ජනපදයේ උරුවෙලා දනව. එහෙනම් මේ මගධ ජනපදයේ තිබිච්ච ගම් දනව් තමයි සේනානිගම නාලන්දා. ඊට පස්සේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සූත්‍ර දේශනාවක්. ඒක තමයි චක්කවත්තී සිහනාද සූත්‍රය.